තුන වැඩි කිරීම දෙක සමාන 6. ඒක හැමෝම පිළිගන්න ඕනේ. අපි මෙහෙම ලියුවොත් තුන වැඩි කිරීම දෙක සමාන 8. මේ කවුරුත් පිළිගන්නේ නැහැනේ. අපි බලමු මේක කොහොමද ඔප්පු කරන්නේ කියලා. තුන වැඩි තුන් වාරයක් දෙක 8යි කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම ලියවමු තුන වැඩි කිරීම දෙක සමානයි 6යි. ඊට පස්සේ මේ පැත්ත 6 තියෙනවා 6 ඍණ 7 ධන 7 6න් 7ක් අඩු කරලා 7ක් එකතු කරනවා. ඒකට කිසි වෙනසක් වෙන්නේ නැහැ මේ පැත්තේ. ඊට පස්සේ අපි මේ 6 ඍණ 7 කියන පදේ වර්ගය අරගෙන වර්ගමූල ගන්නවා. වර්ගය අරගෙන වර්ගමූල ගත්තත් කිසි වෙනසක් වෙන්නේ නැහැ නේ. ධන 7 එහෙමම අපි ලියා ගන්න. ඊට පස්සේ වර්ගජ ප්‍රකාශන වල x ඍණ y ගේ සම්පූර්ණ වර්ගය අපි ලියා ගන්න x වර්ගය ඍණ 2 xy ධන y වර්ගය කියලා. ඒක හැමෝම දන්නවා. ඒ විදිහටම අපි 6 ඍණ 7 සම්පූර්ණ වර්ගය මේ විදිහට අපි ලියා ගන්නවා. එතකොට එන්නේ 6 වර්ගය ඍණ 2 වැඩි කිරීම 6 වැඩි කිරීම 7 ධන 7 වර්ගය. අපි වර්ගමූලෙත් ඒ විදිහට ලියා ගන්නවා. මේ ඉතුරුල තියෙන 7 ධන 7 හැමෝම ලියනවා. ඊට පස්සේ අපි ලනවා 6 වාරයක් 6 36යි 2 වාරයක් 6 6 වාරයක් 2 12යි 12 වාරයක් 7 84යි ධන 7 වාරයක් 7 49. වර්ගමූලය අපි එහෙමම ලියා ගන්නවා. ඉතුරු වෙලා තියෙන 7 ඒකත් එහෙමම ලියා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ 36 එහෙමම ලියනවා. ඍණ 84 ධන 49. මෙතන ඉඩක් තිබ්බේ අපි මෙතෙන්ට ධන 28ක් දාලා ඍණ 28කුත් දාන්න. ධන 28යි ඍණ 28. ඒකට කිසි වෙනසක් වෙන්නේ නැහැ. 28ක් එකතු කරලා 28ක් අඩු කරා. ඒකේ වර්ගමූලය ගත්තා ධන 7යි කියලා දැම්මා. ඊට පස්සේ 36 28 36 ධන 28 36 28 එකතු කරාම 64යි කියලා අපිට ලැබෙනවා. 28යි ඍණ 28යි ඍණ 84යි අපිට ලැබෙන ඍණ 112යි. ඉතින් ධන 49 හැමෝම ලියා ගන්න. තිබ්බ වර්ගමූලයත් අපි ඒ විදිහටම දාලා ධන 7ත් ඒ හිම්ම ලියන්න. අපි මෙතෙන්ට ගෙනාව 64 ඍණ 112 ධන 49 ධන 7 කියලා අපිට ලැබිලා තියෙනවා. 64 අපි ලියා ගන්න. 64 ලියා ගන්න බා 8 වර්ගයේ විදිහට 8 වාරයකට 64 ඍණ 112 අපි ලියා ගන්නවා. 2 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 දෙවාරයකට 16 16 වාරයක් 7 112 ධන 49 ලියා ගන්නවා 7 වර්ගයක් විදිහට. අපි වර්ගමූලයේ මෙම දාලා ඉතුරුල තියෙන 7ත් එහෙමම ලියා ගන්න 7 ධන 7 විදිහට. ඊට පස්සේ 8 වර්ගයේ ඍණ 2 8 වැඩි කිරීම 7 ධන 7 වර්ගය. x වර්ග ඍණ 2 xy ධන y වර්ග විදිහමයි අපිට මේ ප්‍රකාශන ලියන්න පුළුවන් තනි පදයක් විදිහට. 8 ඍණ 7 8 ඍණ 7 සම්පූර්ණ වර්ග විදිහට. මේකේ වර්ගමූලයත් එහෙම දැම්මා. ධන 7 එහෙම ලියාගත්තා. වර්ගයට වර්ගමූලයක් අපිට ගිහලා මෙතන ඉතුරු වෙන්නේ 8 ඍණ 7. ඉතුරු තියෙන 7 ධන 7 හැම වෙලම ලියා ගන්න. ධන 7 ඍණ 7 කැපිලෙනවා. මේ පැත්ත ඉතුරු වෙන 8. මේ පැත්ත ඉතුරු වෙන 8. අපි මෙතන මේ පැත්තෙන් වම් අත පැත්තේ තින්නේ 3 වැඩි කිරීම 2. දකුණු පැත්තේ අපිට උත්තරය ආවා 8. මෙන්න මේ විදිහට තමයි 3 වාරයක් 2 8යි කියලා අපි ලබා ගන්නවා.